රතු මොහොතට යවන්න තියෙන නැව නවත්තලා අපේ මොහොත සීමාවේ නිර්ධාරීන් සිය දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කරලා ඩෝරා යාත්‍රා දාලා නිරීක්ෂණය කළොත් ඇති. තුරු පළාත් දීවර එකමුතුව මන්නාරමේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ රතු මොහොතට නැව් යැවීමට පෙර සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් අපේ මොහොත ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතු බවයි. மீனவர்கள் தொடர்ச்சியாக இந்த இந்திய மீனவர்களின் வருகையும் இந்திய தீவரின் திகின் திகட்டம அனவசரே நெதலுவீம ஹேத்துவின் அப்பே தீவரின் தீவர அம்பன்ன அஹிமி கரகன்னவா ஸ்ரீலங்கா ஆண்டுவ ஏக தெனகினத் බිහිරෙකුගේ කනට හක්ගෙඩියක් පිම්බා වගේ කිසි සද්දයක් නැතුව ඉන්නවා. දකුණු අප්‍රිකාව ගාසා ඇතුළු ප්‍රදේශවලට තමන්ට හැකි පමණින් උදව් කරනවා කියලා ජනාධිපතිතුමා පොරොන්දු වෙනවා. බඩකිලිනේ පෙළෙන එක මෙහි ඉන්නකොට කොහෙදෝ ඉන්න කෙනෙකුට ආහාර ලබා දීම පිළිගන්න බෑ. එහෙට යවනවා කියන නැව වහාම පෝක් සමුද්‍ර සන්ධියට යවලා අපේ මුහුදු සීමාව හා ස්වෛරීභාවය ආරක්ෂා කරන්න ජනාධිපතිතුමා කටයුතු කරන්න ඕනේ. ඩෙල්ෆල අතරංගුවටගත් ඉන්දිය තීවර යාත්‍රා දෙකක කෝටි දෙකක් වටිනා මාළු තිබුණා කියලා දීවර දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කරලා තියෙනවා. අවුරුදු 15ක් තිස්සේ දහස් ගණනින් බෝට්ටු වලින් ඇවිල්ලා කෝටි ගණනින් දහස් ගණනින් ඔවුන් අරන් ගිහිල්ලා තියෙනවා. රතු මොහොතට යවන්න තියෙන නැව නවත්තලා අපේ මොහොත සීමාවේ නිර්ධාරීන් සිය දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්ථාපිත කරලා ඩෝරා යාත්‍රා දාලා නිරීක්ෂණය කළොත් ඇති. இந்திய தீவரின்கே பெமினீம அப்பிட்டு பாலனே கரண புலுவான். அவ்வாறான திட்டம் ஒன்றை வகுத்தாலே இந்திய மீனவர்கள் வருகை கட்டுப்படுத்தப்படும். ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග